ඔන්න සුබදවසක්. ඔන්න අපි කලින් වීඩියෝ එක කිව්වා වගේම සිතිවිලි දෙවියන් කොටසත් එක්ක දෙන්න යන්නේ. ඉතින් මුලින්ම කියන්න ඕනේ අපි ඕගොල්ලෝ මේ වීඩියෝස් බලනවා නම් හොඳයි නම් අපේ වීඩියෝ සිග්මන්ටම ඕගොල්ලෝ විතර ගේන්න ගන්න. අපේ channel එක subscribe කරන්න, subscribe කරලා bell link එක click කරන්න. ඒ වගේම අපේ වීඩියෝස් හොඳයි නම් තරුණ බලන්න share කරන්න. කලින් කොට යන්නත් ඉන්නවා හැමෝත් එකම කොට යන්න. කියන ගම අපි අද කොටස පටන් ගමු. එතකොට අද අපිට ඉගෙන ගන්න තියෙන්නේ කොහොමද විදුල ශේෂ්ඨයක් තුල ආරෝපණ ලක්ෂෝ ගමන් කරන්න කියන එක. ඒකෙදී මුලින්ම අපි ඉගෙන ගන්න තියෙන දේ තමයි ඒකාකාර විදුල ශේෂ්ඨයක් කියන්නේ මොකක්ද කියලා. එතකොට ඒකාකාර විදුල ශේෂ්ඨයක් කියලා කියන්නේ ඒ විදුල ශේෂ්ඨය තුල සෑම ලක්ෂයකම විදුල ශේෂ්ඨ තීව්‍රතාවය සමානයි. අන්න ඒ වගේ එකක් තමයි අපි කියන්නේ විදුල ඒකාකාර විදුල ශේෂ්ඨයක් කියලා. එතකොට මේ ඒකාකාර විදුල ශේෂ්ඨයක් හදාගන්නේ සමාන ආරෝපණ සමා විශාලත්වයේ සමාන සහ ප්‍රතිවිරුද්ධ ආරෝපණ තියෙන දහඩු දෙකක් සමාන්තරව විදිහට තමයි අපිට විදුල ශේෂ්ඨයක් හදාගන්න පුළුවන්. එතකොට ඒක හදාගද්දී අපි ගත්තොත් මේ විදිහට මේ වගේ දහඩු දෙකක් ගන්නවා. ඒක සමාන ආරෝපණ. මේ පැති ගණන ආරෝපණයක් මොකක්ද තියෙනවා? විශාලත්වයේ සමාන ඊට ප්‍රතිවිරුද්ධ වින ආරෝපණයකින් සමන්විත දහඩු දෙකක් වුණ සමාන්තරව විදිහට තමයි අපිට විදුල ශේෂ්ඨ කලාගෙන පුළුවන්. අපිට මේක සලකත හැකි මේක අපි විභවාන්තරයක් කියලා තමයි මෙහෙම ලබා ගන්නෙ. ඔය විදිහට. එතකොට මේක වැදගත් කාරණේ තමයි. මේක වැදගත් කාරණේ තමයි මේ ආරෝපිත තහඩු දෙක අතර ඒකාකාර විදුල ශේෂ්ඨයක නම් ඒකේ බලරේඛ එකින් එකට සමාන්තර වෙනවා. එතකොට මේ ඒකාකාර විදුල ශේෂ්ඨයක බල රේඛාව එකින් එකට සමාන්තර වෙන්න ඕනේ. තව දෙයක් තමයි මේ ඒකාකාර විදුල ශේෂ්ත්‍රයක මේ බල රේඛාව අතර පරතර එකින් එකට සමාන වෙන්න ඕනේ. හරි, එතකොට මේ තවර දෙක අතර පරතරය අපි d කියලා ගමු. මේ ලබා දෙන විභවාන්තරය අපි v කියලා ගමු. මේ ඇතිවන විදුල ශේෂ්ත්‍රයේ ශේෂ්ත්‍ර තීව්‍රතාවය අපි E කියලා ගමු. එතකොට මේ ලැබෙන අපිට විදුල ශේෂ්ත්‍ර තීව්‍රතාවය මේ D සහ V අතර සම්බන්ධයක් ගන්න පුළුවන්. එතකොට මේ ලැබෙන විදුල ශේෂ්ත්‍ර තීව්‍රතාවය E සමානයි මේ තහඩු දෙක අතර විභවාන්තරය. තහඩු අතර විභවාන්තරය V. ඒ තහඩු අතර විභවාන්තරය ඒ තහඩු අතර පරතරයෙන් බෙදුවාම මේක මේ අතර විදුල ශේෂ්ත්‍ර තීව්‍රතාවයට සමානයි. ප්‍රශ්න පැත්තෙන් උනා ලියා ගන්න කොහොමද මේ ඒකාකාර විදුල ශේෂ්ත්‍රයක් හදාගන්නේ කියලා. ඒතර ඒකාකාර විදුල ශේෂ්ත්‍රයක් හදාගන්නේ විශාලත්වයේ සමාන ප්‍රතිවිරුද්ධ ආරෝපණ සහිත පහඩු දෙකක් එකින් එකට සමාන්තරව තියාගෙන තමයි අපිට පවත්වාගත්තොත් අපිට ඒ අතර ඒකාකාර විදුල ශේෂ්ත්‍රයක් හදාගන්න පුළුවන්. පසබිනා ලියාගත්තේ මේ විදුල ඒකාකාර විදුල ශේෂ්ත්‍රයේ ලක්ෂණ මොනවද කියලා. ඒ තමයි මේ ඒකාකාර විදුල ශේෂ්ත්‍රයේ බල රේඛාව. තහඩු අතර බල රේඛාව එකින් එකට සමාන්තරයි සහ ඒ තහඩු අතර තියෙන බල රේඛාව අතර පරතරය එකින් එකට සමාන වෙනවා. හරි, අපි දැන් බලමු කොහොමද මේ ඒකාකාර විදුල ශේෂ්ත්‍රයක් තුළ ආරෝපණයක් නිදහසේ අතහැරියාම එයාගේ චරිතය කොහොමද කියලා. එතකොට පළවෙනි මාතෘකාව තමයි ඒකාකාර විදුල ශේෂ්ත්‍රයක් තුළ නිදහස් කරන ලද ආරෝපිත අංශක චරිතය. එතකොට අපි මුලින්ම සලකමු මේ වගේ විදුල ශේෂ්ත්‍රයක් මේ අදාන ආරෝපිත හඩුවක් මේ අරිණ ආරෝපිත හඩුවක්. එතකොට මේ දෙක අතර විභවාන්තර ගුණනම් ගත්තා ඒක D කියලා. මේ තහඩුව අතර පරතරය අපි ගමු D කියලා. එතකොට මේ අතර ශේෂ්ත්‍රයක් තියෙනවා. ශේෂ්ත්‍රය මේ පැත්තෙන් අද ගන්නවා ලාවට.
එතකොට ඒ ශේෂයේ ශේෂ තීව්‍ර තාවම ඊ කියලා ගන්න. හරි ශේෂ තීව්‍ර ඊ ගන්න. ඊළඟට මම මෙතනින් මම ධන තහඬුවේ නිදහස් කරනවා ස්කන්ධයේ එල් වෙච්ච ආරෝපණය සිම්පල් කිව් වෙච්ච ධන ආරෝපණය සිම්පල් කිව් වෙච්ච ධන ආරෝපණයක් මම නිදහස් කරනවා. ඒතකොට වැදගත් කාරණයක් තමයි අපිට ලියාගන්න ඕනේ එක අපි මේ විදු ශේෂ්ත්‍රයක ධන ආරෝපණයක් නිදහස් කළොත් ඒ ධන ආරෝපණය හැම වෙලෙම යන්න පෙළඹෙන්නේ විදු ශේෂ්ත්‍රයේ දිශාවට තමයි. අපි විදුල ශේෂ්ත්‍රයක ඍණාරෝපණයක් ඉදහස් කරොත් ඒ ඍණාරෝපණය යන්න බලන්නේ හැම වෙලේම විදුල ශේෂ්ත්‍රයට විරුද්ධ. ඒ දෙක පොයින්ට් එකක් විතර අපි නෝට් කරගන්න ඕනේ. එතකොට අපි මේ ආරෝපණය ඉදහස් කරනවා ඉදහස් කරන නිශ්චලතාවය. ඒතොර ආරම්භයේ u සමානයි බිඳුවයි. එතකොට ඒ වෙලාවේ t සමානයි බිඳුවල වැදගත්. එතකොට මේ ආරෝපණය ඍණ තහඩුව වෙතට එද්දී එයාගේ ප්‍රවේගය මම ගන්න මොකක් හරි v කියලා. ඒ වෙලාවට යාඩ ගත වෙච්ච කාලය සිම්පල් t කියලා මම ගන්නවා. එතකොට මගේ පළවෙනි ප්‍රශ්නය මම ගන්න මේ v එක මොනවද? එතකොට මගේ පළවෙනි ප්‍රශ්නය තමයි තමයි මේ ආරෝපණය මත යෙදෙන බලය මොකක්ද? එතකොට q ආරෝපණය මත යෙදෙන බලය q ආරෝපණය මත යෙදෙන බලය. එතකොට අපිට q ආරෝපණය යෙදෙන බලය ගැන හිතෙහි අපි දන්නවා මුලින්ම ලියාගත්තේ යන්නේ වුණා ශේෂ තීව්‍රතාවය e සමානයි අපි දන්නවා v බෙදීම d විභාගය බෙදීම තවර දෙක අතර පරතරය. එතකොට අපි දන්නවා කලින් ගණනත්තා f සමානයි e q කියලා. එතකොට f සමානයි අපි දන්නවා e කියන්නේ v බෙදීම d. ඒක v බෙදීම d වතාව q බෙදීම d. එතන සමය වෙන කොයි වෙලාවකවත් මතක තියාගන්න දෙන්න එපා. හැම වෙලේම මේ වගේ ඔප්පු කරගන්න මේක ලබා ගන්න පුරුදු වෙන්න. හරි ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ තමයි මම යොමු කරන්නේ මේ විද්‍යුත් ශේෂ්ත්‍රයේ දී මේ ආරෝපණය මත යෙදෙන තොරණය කොච්චරද? ආරෝපණය මත තොරණය. ඒක දන්නවා. මොක්කයි ශේෂ්ත්‍රය හරි මොක්කයි ඕනම වස්තුවක් මත යම් තොරණය වන්න ඕන අපි දාන්නේ සමානයි. සමානයි එන්නේ. ඒකට අපි F කියන එක දන්නවා කලින් අපි ලිව්වා. කලින් අපි බලත් සමීකරණය BQ බෙදීම D සමානයි M වතාවක් A. එතකොට අපිට A සමානයි ගත හැකි BQ බෙදීම දීවතාවක් m කියන. ඊටරම් කොයි වෙලාවකවත් මේ සමීකරණ මත තියාගන්න දෙන්න එපා. හැම වෙලේම කොහොමද අපි ඔප්පු කරන්නේ කියලා මතක තියාගන්න. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය තමයි මගේ. තුන්වෙනි ප්‍රශ්නය තමයි මේ ආරෝපිත අංශුව ඍණ තහඩුවට එද්දී කොච්චර කාලයක් ගත වුණාද කියන්නේ. يعني q ආරෝපණය q ආරෝපණය ඍණ තහඩුවට පැමිණීමට ගතවන කාලය. ඒකම කියලා ගන්න. එතකොට අපිට කාලය වනම් වෙන්නේ නැහැ කි. අපි තොරණය දන්නවා. ඒක නිසා අපිට තොරණය දන්න නිසා අපිට දාන්න පුළුවන් s = ut ධන
භාගයක් AD වර්ග සමීකරණය. අපි දන්නවා S කියන්නේ දුර, දුර තමයි D. ආරම්භයේ බිඳුවයි ධන භාගයයි ත්වරණය අපි කලින් හොයාගත්තා VQ බෙදීම DM. VQ බෙදීම DM වතාවක් T වර්ගය. ත්‍රවය අපි T වර්ග උත්තර කරොත් එහෙම P සමානයි 2i d වර්ග m යට dq. ඒ සම්පූර්ණ කියන වර්ගමූලය. ඔන්න අපි d එක ඉට ගන්න පුළුවන් දැන්ට එහෙම තියාගන්න. හරි ඊළඟට හතරවෙනි ප්‍රශ්නේ. හතරවෙනි ප්‍රශ්නේ තමයි මෙයාම මේ q අංශුව ඍණාත්මක තහඩුව වෙත එද්දී එයාගේ වේගය. q අංශුව අපි ගත්තා ඒකන අවසාන ප්‍රවේගය. q1 ශෝ සම්ප්‍රවේගය මම මොනවද කියලා ගන්නවා. අපි ඒක ලියුවේ හැකි. අර ඒක වුණා නම් අපිට කලින් t සම්බන්ධන v සමාන ඉලෙක්ට්‍රික් එකක් දාලා ගන්නත් පුළුවන්. නැත්තම් v වර්ග සමානයි u වර්ග දෙක 2as වලින් ගන්න පුළුවන්. ඒතර v වර්ග සමානයි u වර්ග කියන්නේ බිඳුවයි ධන 2යි. a කියලා කියන්නේ v cube දීම mb. වතාවක් අතර පරතරයේ d. අපිට අවසාන ප්‍රවේගය ගන්න පුළුවන් v සමානයි ඊට d කපල යනවා 2i v sorry 2i v q බෙදීම m කියලා m වල වර්ගමූලය කියලා. ඉතින් ඊළඟට හතරේ ප්‍රශ්න වල ගන්න පුළුවන් ඒක. ඊළඟට පස්සේ ප්‍රශ්නේ ඊළඟ මොකද ප්‍රශ්නේ වෙන්නේ මේ. මෙයා ප්‍රියත හඩුව වෙත ගියාට පස්සේ එයා ගබඩා වෙලා තියෙන චාලක ශක්තිය කොච්චරද කියලා. එතකොට අංශුවේ අවසාන චාලක ශක්තිය. එතකොට අවසාන චාලක ශක්තිය අපි ගත්තොත් E කියලා. අපි දන්නවා E සමානයි භාගයයි m E වර්ගය. දැන් මේකට ආයෙත් කරුත් එහෙමයි. භාගයයි m ତର v වර්ග කියන්නේ මෙතන 2i v cube බෙදීම නේ. ත්‍රිකෝණ බෙදත්තේ චාලක ශක්තිය නම් ek සමානයි 2ට 2 කපලා නම් 2 කපලා ගිහිල්ලා අවසානයේ v cube කියලා. හරි ඊළඟට මගේ 6 ප්‍රශ්න වෙන්නේ දැන් අපි දන්නවා මෙතන ආරෝපණය මතද විදුල ශේෂ්ඨ නිසා මේකට බලයක් කඩ ගන්නවා ඒ කියලා තමයි දැනන කලින් ලියුවා. ඒතරේ ඒ බලය දිගින් දිගටම මෙතන එක යෙදුණානේ. එහෙනම් අනිවාර්යෙන් බලය වගේ මෙයාමද කාර්යයක් කරලා තියෙනවා. එහෙනම් අපිට පොයමු බලය මගින් අංශුව මත කර කාර්ය. ତୃ බලයෙන් කර කාර්ය සමානයි W කියන්නේ F වැඩි කිරීම S. ତୃ දන්නා F කියන්නේ EQ. වැඩි කිරීම S කියන්නේ මතර දුර D. ତୃ E කියන්නේ E මෙදීම D. වතාවක් Q වතාවක් D. ତୃ D වැඩි කරලා ඊට පස්සේ අපිට බලය මගින් කළ කාර්යය සමානයි VQ. ඔයගොල්ලෝ පේනවා මේ බලය මගින් කළපු කාර්යයයි මේ අංශුවේ ගබඩා වෙච්ච චාලක ශක්තිය දෙක සමානයි කියන්නේ. එහෙනම් අපි දැන් නිගමනයක් කරන්න පුළුවන් මේ බලය මගින් කරපු කාර්යය මේ ගබඩා වෙච්ච චාලක ශක්තියට සමානයි කියලා අපිට නෝට් කරගන්න. එතකොට ඒක ඇසුරෙන් අපිට ඕනනම් පුළුවන් ගොඩක් ගණන් වලදී ත්වරණය කාලය මුතුම හොයන්නේ නැතුව මම උසාවි ප්‍රශ්නේ ගාන. ତେର දන්නවා බලය වගේ කරපු කාර්යය ගබඩා චාලකයට සමානයි කියලා කියන්නේ. මේ විදිහට අපි ලියුවේ හැකි. ତେର dq සමානයි භාගයයි mv වර්ග කියලා කියනවා. ତେର ඒකෙන් අපිට කෙලින්ම මේ v එක හදා ගන්න පුළුවන්. හරි දැන් ඊළඟට බලමු දෙවෙනි කොටස විදිහට
මේ ඒකාකාර බිදු ශේෂ්‍රයක් තුළ ආරෝපිත අංශුවක් ප්‍රක්ෂේපණය කරාම එයාගේ චරිතය කොහොමද කියලා. එතකොට බිදු ශේෂ්‍රයක් තුළ අංශුවක් ප්‍රක්ෂේපණය කළ විට අංශුව ප්‍රක්ෂේපණය කරාම පුරුෂයාට කියනවා. තමන් සලකන මේ වගේ ඍණතාවරුවක් කොහොමද තියෙනවා? ධනතාවරුවක් ඔය විදිහට තියෙනවා. එතකොට මෙතන කොහොමද දුසෙස්ටා කොහොමද තියෙන්නේ ඔය විදිහට? තොර විදු ශේෂ්ඨය විවාන්තරේ වී තොර අපිට ශේෂ්ඨව නම් ඇන්ද හැකි ශේෂ්ඨව නම් ඇන්ද හැකි මේ විදිහට ඉහළදී මොකද දන්නවා ශේෂ්ඨය හැම වෙලේම පවතින්නේ ධන තහඩු විසිර ඍණ තහඩු විතර. එතකොට තහඩු අතර පරතරය යොමු ගන්න D කියලා. එතකොට තහඩු ශේෂ තීව්‍රතාවය E. එතකොට නම් E ලියා ගන්න පුළුවන්. E සමානයි V දීව D කියලා. නිකන් කලින් ඒවාට සමානයි කියන්නේ නැහැ. ඊළඟට මම අංශුවක් මෙහෙම ධන ආරෝපණයක් Q කියලා ධන ආරෝපණයක් සිම්බල් U ප්‍රවේගයේ අවිස්කන්දේ එම් සිම්බල් යූ ප්‍රවේගයෙන් මම මේ සේල්ස්ට වල ප්‍රක්ෂේපණය කරනවා. ඒක ප්‍රක්ෂේපණය කරපු ගමන් අපි දන්නවා මෙයා මේ සේල්ස්ට ඇතුළු වෙච්ච ගමන් විදු සේල්ස්ේ දිශාවට කියන්නේ ඉහළ දිශාවට තියෙනවා එයාම තොරණයක්. ඒතර මේ පැත්තට ආරම්භක තොරණයක් අපි හදා ගන්නවා. එතකොට තොරණයක් හදාගත්තින් පස්සේ එයාගේ චලිතය වෙන්නේ මෙන්න මේ වගේ. මොකද එයාට තිරස් ප්‍රවේගයක් තියෙනවා. ඒ වගේම සිරස් තොරණයක් තියෙනවා. ඒතර සිරස් තොරණයක් තියෙන නිසා සිරස් දිශාවට ආරම්භ ප්‍රවේගයෙන් බිඳුවෙන් පටන් අරගෙන ටික ටික වැඩි වෙන ප්‍රවේගයෙන් එයාට සිරස් ප්‍රවේග සම්බන්ධකෙත් වැඩි වෙනවා. ඒකෝර ඒක නිසා එයා මෙන්න මේ වගේ විදිහට තමයි චලිත වෙන්න පටන් ගන්නෙ. මේ වගේ චලිතයක්. يعني මේකට කියන්නේ ප්‍රක්ෂේප චලිතයක් කියලා. එතකොට අපි ගත්තොත් මෙයාගේ ඉහළ දිශාවට තියෙන ආරම්භ ප්‍රවේගයේ මොකක් හරි B ඩෑෂ් නම් ඒතර ඒ B ඩෑෂ් එක සමානයි ආරම්භෙදී බිඳුව. එතකොට අපි හරි අවසාන අවස්ථාව ගත්තොත් මේ විදිහට. එහෙනම් අවසාන ප්‍රවේගය මම ගන්න V කියලා. sorry. එතන ගන්න මම V - කියලා. මෙතන මම B කියලා ගන්නම්. එතකොට මෙයාගේ අවසාන ප්‍රවේගය මම ගන්න U - කියලා. ඊළඟට ඔම ගන්නවා මෙයා මේ චලිතයෙන් පටන් ගත්තේ දීමෙදීම දෙකක පරතරයක් තියාගෙන. කියලා හරි මැද්දෙන් තමයි මෙයා කොහොම ප්‍රක්ෂේපණය කරන්න ඉහළ දිශාවට. එතකොට මෙයා ඒ කාලය තුලදී මම ගත්තා මෙයා ගත වෙච්ච කාලේ සිම්පල් ටී කියලා. එතකොට ඒ කාලය තුලදී මෙයා සිරස්ව වෙච්ච විස්ථාපනය කියන්නේ මෙයා විශේෂයෙන් ඉවරයි කියලා ගත්තොත් ඒ ශේෂ්ඨයෙන් පිට වෙලා යද්දී එයා ලබාගත් සිරස් විස්ථාපනය හොයාගන්න සිම්පල් x කියල. එතකොට එහෙම ගත්තහම එතකොට එහෙම ගත්තහම අපිට මේ පළවෙනි ප්‍රශ්නේ ඉඳන් මම ඉදිරිපත් කරන්න මෙයාගේ තොරණය අංශුවේ තිරස් තොරණය සිම්පල් a. ඒක කලින් විදිහට මම x සමානයි m දා ගත්ත හැකි. එතන f කියන්නේ eq m a તો e කියලා කියන්නේ v බෙදීම d q බෙදීම m සමානයි a යගේ තොරණය කියලා ගත්තේ. හරි ඊළඟට මෙතන අනිත් වැදගත් කාරණේ තමයි අපි මෙතන මේ ගුරුත්වය සලකන්නේ. එතකොට අපි සලකන්නේ බිඳු ශේෂ්ඨය වගේ දෙකන තොරණය විතරයි. ගුරුත්වාකර්ෂණ ශේෂ්ඨය සලකන්නේ නැහැ මේ ගණන් වලදී. ඒක ගණන් වලදී විශේෂයෙන් කිව්වොත් විතරක් අපි ගුරුත්වාකර්ෂණ ගල හදනවා. ඒක මම පස්සේ කතා කරන්නම්. එතකොට දෙවෙනි ප්‍රශ්නේ විදිහට මම කතා කරන්නේ
මෙයාගේ මෙයා මේ දිශාවේ සිට ඒ කියන්නේ ආරම්භයේ සිට එයා මේ ශේෂ්ත්‍රය ඉවර වෙනකම් එයාට මේ අංශුව ගමන් කිරීම ගතවන කාලය වෙනවා. එතකොට අංශුව ගන්නා කාලය. තොර මතක තියාගන්න ඕනේ අනිත් කාරණේ තමයි මෙතන මේ අපිට චරිත දෙකක් තියෙනවා. එකක් තමයි මේ සිරස් චරිතය. තිරස සිද්ධ වෙන චරිතය. අනිත් එක තමයි මේ ශේෂ්ත්‍රයේ හම්බෙන බලය නිසා ඇතිවන තොරණේ නිසා ඇතිවන සිරස් චරිතය. තොර චරිත දෙකක් තියෙනවා. තොර මෙතෙන්දී අපි දන්නවා සිරස් චරිතයෙන් විතරයි තොරණේ බලපාන්නේ. තිරස් චරිතයේ තොරණයක් බලපාන්නේ නැහැ. මොකද ඒ දිශාවට තොරණයක් නැති නිසා. තොර එව දේශාට තොරණයක් නැහැ. එහෙනම් අපිට දෙලින්ම S සමාන UD සමීකරණේ පාවිච්චි කළාට කාලය කෙලින්ම හොයා ගන්න පුළුවන්. එතකොට අපි ගත්තොත් මේ ශේෂ්ත්‍රයේ දිග අපි ශේෂ්ත්‍රයේ දිග y කියලා ගත්තොත් ශේෂ්ත්‍රයේ දිග y කියලා ගත්තොත් අපට y සමානයි අයගේ ආරම්භක තිරස්කරණයේ u කාලය t. එතකොට t සමානයි y බෙදීම u වලින් කෙලින්මට කාලය හොයා ගන්න පුළුවන්. ඊළඟට අංක 3 වෙනි ප්‍රශ්නේ මේ අංශුවේ අවසාන තිරස් ප්‍රවේගය. ඒ අවසාන තිරස් ප්‍රවේගය අපි මං කිව්වා තිරස් දිශාවට මොකද තොරණයක් නැහැ. එහෙනම් තිරස් දිශාවට මොකද තොරණයක් නැත්තම් එයාගේ අවසාන ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ. ඒ අවසාන ප්‍රවේගය u' එක u'ටම සමානයි. ඊළඟට හතර වෙනි ප්‍රශ්නේ මෙයාගේ සිරස් අවසාන ප්‍රවේගය. සිරස් අවසාන ප්‍රවේගය ගත්තොත් ඒකට අපි දැම්මේ නැහැ කි. ඒ සමානයි U ධන AD සමීකරණය. එතකොට අපි V සමාන V dash U එක බිඳුවයි. මොකද ආරම්භයේදී තිර දිශාවට ප්‍රවේගයක් නැහැ. දැන් අවසාන තොරණය වෙන්නේ තොරණ අපි කලින් ගත්තා v cube/dv d වතාවක් n. එතකොට දැන් කාලය ගත්තා y/dv u කියලා. එහෙනම් v' සමානයි v cube y යට vm u කියලා කියන්නේ. ඊළඟට පස්වෙනි ප්‍රශ්නය වෙන්නේ මේ කාලය තුලද මේ t කාලය තුලදී සිදු කර සිරස් විස්ථාපන. ඒක අපි ගත්තොත් x කියලා. එතකොට ඒකට දාන සමීකරණය තමයි අපි දාන තොරණයක් තියෙනවා. කාලය අපි දන්නවා. එහෙනම් s සමානයි ut ධන භාගයේ at වර්ග. එතකොට s කියන්නේ x ආරම්භ ප්‍රවේගයේ සිරස් අපි ගන්න සිරස් දිශාවට කුසිරස් ප්‍රවේගයේ සිරස් විස්ථාපනය වෙන නිසා එතකොට ආරම්භ ප්‍රවේගයේ බිඳුවයි ධන භාගයයි තොරණය වෙන්නේ v cube දීම dm කාලයේ වර්ගය y වර්ග දීම u වර්ග. එතකොට අපිට x සමානයි v cube y වර්ග බෙදීම 2 dm u වර්ග කියලා ගත්තා. මේ අංශුව ශේෂ්ත්‍රයේ ඉවත් වන සම්ප්‍රයුක්ත ප්‍රවේගය. ගැන්දොත් එහෙනම් ආරෝපණය මේ විදිහට මෙතන ඒ අවසාන තිරස් ප්‍රවේගයේ u අවසාන තිරස් ප්‍රවේගයේ v' ඒ වගේ මෙයාගේ සම්ප්‍රයුක්තයේ මේ දෙකම හොර විදිහට යනවා කරනවා. ඒ වගේ සම්ප්‍රයුක්තයක් ගත්තොත් v not කියලා. ඒකේ සම්ප්‍රයුක්තයේ තිරස් සමග සාධන කෝණය θ කියලා මම ගන්නවා.
එතකොට v නෝට් සමානයි v ඩෑෂ් වර්ග ධන u වර්ගයේ වර්ගමූලය. එතකොට v නෝට් සමානයි v ඩෑෂ් වර්ග කියන්නේ v වර්ග q වර්ග y වර්ග යටත් d වර්ග m වර්ග u වර්ග ධන u වර්ගයේ වර්ගමූලය. ඊළඟට අපිට මේ අතිරසම සාධන කෝණය tan නගිය tan θ සමානයි v' වීම u කියලා ගත්තා යකි. එහෙනම් ත්‍රිකෝණයක් අපි නිර්මාණය කරොත් a උසට මේ උස සමානයි. එතකොට v' වීම u. ඒක v' කියන්නේ vq y වීම dm u එක වීම u වෙනවා. එතකොට θ සමානයි tan inverse vq y වෙනීම bm u වර්ගයට. හරි, ඊළඟට අපි දෙන්නේ මේ බිඳු ශේෂය ගුරුත්වාකර්ෂණ ශේෂය ඒ දෙකම මිශ්‍ර වෙච්ච ගැටලුවක් හදන්න. එතකොට ඒවයි ගණන් ගත්තොත් මේ විදිහට බිඳු ශේෂය දෙනවා. මෙතන තරින මෙතන ගන්න. එතකොට මෙයාගේ විභවයේ v අතර පරතරයේ d වෙන මෙයාගේ අතර ශේෂ මෙතිවල ශේෂය e කියලා ගත්තොත් මේ විද්‍යුත් ශේෂ්ත්‍යතාව e සමානයි v බෙදීම d කියලා ගත්තා. එතකොට එතන මම සලකන්න මේ වගේ අංශුවක්. මේ වගේ අංශුවක් ගත්තාම දැන් ධන ආරෝපණය එයාගේ ආරෝපණය q ස්කන්ධයේ සිබල් එක. එතකොට මුලින්ම අපි ගත්ත විද්‍යුත් ශේෂය නිසා අපි දන්නා විද්‍යුත් ශේෂයේ දිශාවට එයා වල තියෙන බලය ඉහළ දිශාවට F. ඒ වගේම තව පහළට අනිවාර්යෙන් ගුරුත්වාකර්ෂණ ශේෂය තියෙනවනේ මේ වෙලාවේ. ඒක නිසා අපිට mg එකක් ඇති වෙනවා. මේක F කියලා කියන්නේ විද්‍යුත් ශේෂය නිසා. ඒ විද්‍යුත් බලය. તો mg කියන්නේ බලය. එතකොට බැරි වෙලාවක අපි ගත්තොත් මෙයාගේ විද්‍යුත් ශේෂය නිසා අපි ගත්තොත් විද්‍යුත් ශේෂය F නම් F එක සමානයි EQ. ඒක කලින් ගන්න. එතකොට අපි ගත්තොත් EQ විශාලයි MG කියලා ගත්තොත් කියන්නේ විද්‍යුත් බලය විශාලයි එයාගේ බලට වඩා නම් අපිට එයාගේ සඵල තොරණය. එතකොට එයා හැම වෙලේම ඉහළ බලය විශාලයි නම් එයා උඩට යන්න බලන්න හැම වෙලේම ඒක නිසා එයාගේ සඵල තොරණය. සඵල තොරණය ඒ වෙන්නේ එතකොට සඵල තොරණය අපි ගත්තොත් ඒක වෙන සමානයි MA දානවා. ඒ MA දාදී F කියන්නේ අපි දන්නේ ඉහළට ඒක නිසා EQ බෙදීම sorry EQ වලින් MG සමානයි M අතාවක් A. එතකොට A සමානයි EQ වලින් MG බෙදීම M කියලා ගත්තේ. ඒක සඵල තොරණය ඉහළට. ඒක පිළිගත්තු EQ කියන කෙනා කුඩායි MG ට වඩා නම් ඒ වෙලාවේදී MG විශාලයි. ඒ කියන්නේ යා හැම වෙලේම තොරණය වෙන බලය නම් පහළට. දැන් සඵල තොරණය. දැන් සඵල තොරණය තියෙන්නේ පහළ දිශාවට. එතකොට අපි ගත්තොත් ඒ වෙලාවේ තොරණය ඒ නම් ඒ සමානයි MG ඍණ EQ එළියම එන. දැන් සඵල තොරණය වෙන්නේ පහළට ඊළඟට ගත්තේ. ඊළඟට අපිට තියෙන්නේ ඊළඟට අපිට පොඩි වෙනස්කමක් කරමු. අපි දැන් මෙතන සඵල තොරණය හොයාගත්ත MG විශාලයි EQ අවස්ථාවේදී මම මෙතන මේ අංශුව මෙතන මම පන්තුවක් වගේ නෙල්ලන්නේ. ඒක සරල අවලම්බයක් විදිහට මෙයා ලඟින් ගුරුවරයා. එතකොට ඒ වෙලාවේදී අපි දන්නවා මේ දිශාවට මම හිතන්නවා මෙයාගේ EQ වගේට වඩා කියන්නේ ඉදිරි විදුල බලයට වඩා එයාගේ බර විශාලයි කියලා. එහෙනම් මෙන්න මේ අවස්ථාව. එතකොට ඒ අවස්ථාවේදී ඒ අවස් ඒ ඉලාවකදී අපි මේ වගේ තන්තුවකින්
වස්තුවක් එල්ලලා අපි ආව දෝරණය කරමු. මේ වගේ දෝරණය කරොත් එතන ලැබෙන ආවර්තන කාලයේ කී කියලාදද? අපිට මේ අවස්ථාවේ සඵල දෝරණයකින් පහළට එයි. ඒ වෙලාවේදී ආවර්තන කාලයේ තියෙනවා. මෙතන ආවර්තන කාලයේ කී සමාන 2යි 5 වතාවක් L වෙදීම A වල වර්ගමූලය. ඒකෙන් තමයි A කියලා කියන්නේ සඵල දෝරණය හැම්බෙලේ. ඒක අපි සාමාන්‍යයෙන් මේ ගුරුත්වාකර්ෂණය ගුරුත්වාකර්ෂණය ඉතාම අපි අස්වාල අවලම්බයක් එල්ලලා එතන ආවර්ත කාලයේද එතන සඵල දෝරණය අපි ගන්නේ G කියලා. ඒකෙන් මෙතන T සමාන 2යි 5 වතාවක් L වෙදීම G කියලා අපි සරලම වචනයක් විදිහට ගන්නවා. හැබැයි සාමාන්‍යයෙන් ඉතින් එතන මේ අතපටි දාන්නේ සඵල දෝරණය කියන එක. ඒ කියන්නේ අපි මේ තෝරන්නේ හදන්න ගන්නවා. ඒ වෙලාවේදී p සමානයි 2යි 5 වතාවක් l වෙදීම සඵල දෝරණය කියන්නේ mg වින eq වෙදීම සිම්පල් m කියන එක. ඒක සම්පූර්ණයෙන්ම වර්ගමූලයි. ඒ වෙලාවේදී ආවර්ත කාලෙන්න මේ විදිහට ගන්න පුළුවන්. හරි ඊළඟට අපි මේ ඒක තියෙදි කොක්කම ඉවරයි ඒක ඇරලේ. ඒ කොටස තියෙන. දැන් අපි විවහාර ප්‍රශ්නයකට යමු. 2004 A level සිදුවිදු ප්‍රශ්නය ගන්න. ඒකට ඒකේ තියෙන්නේ මේ සිදුවිදු ශේෂ්ඨ එක ආරෝපණය කොහොම චරිත වෙන්නේ ඒ ආශ්‍රිත ගැටලුවක්. ඒක ගැටලුව බලුවොත් ස්කන්ධය M වන ආරෝපණය ධන Q වල අංශුවක් විදු ශේෂ්ඨයේ ශුන්‍ය වූ පිටකයක් තුල ධන x දිශාව ඔස්සේ චලනය වෙමින් පවතී. මෙම අංශුව ඉන්පසුව එක රූපයේ පෙන්වන ඇති පරිදි විශාල ප්‍රදේශයක පැතිර පවතී. ශේෂ තීව්‍රතාවයේ V වූ ඒකාකාර විද්‍යුත් ශේෂය තුළට x සමාන බිඳුවේදී V ප්‍රවේගයෙන් ඇතුළු වේ. එවිට විද්‍යුත් ශේෂය ඉනමන x දිශාව ඔස්සේ L වී ඇත. ඉතින් විද්‍යුත් ශේෂය L වෙලා තියෙන ගියා x දිශාව ඔස්සේ කියලා. ඒක ඇන්දොත් ඒක රූප සටහනක් විදියට පොළොව ගන්න දින පොළොව ගන්න අතර. එතකොට මේ වගේ ශේෂ්ඨයන් කියනවා. එතකොට අපේ x දිශාව කියන්නේ මේ දිශාව. එතකොට මෙවැනි සීමාව. එතකොට ධන Q ආරෝපණයක්. මොකද ධන Q ආරෝපණයක් v ප්‍රවේගයෙන් මේ දිශාවට ගමන් කරන්න ආරම්භ කරනවා. ගමන් ආරම්භ කරනවා. එතකොට ඒ ගාණේ කියනවා. එතකොට මේ වෙලාවේ තමයි x සමාන බිඳුව කියලා කියන්නේ. එතකොට ඒ වෙලාවේදී අපිට කියනවා විද්‍යුත් ශේෂයේදී ඍණාත්මක දිශාව. ඒ කියන්නේ මේ දිශාව. විද්‍යුත් ශේෂයේදී මේ දිශාව. ඒක අපි දන්නවා. අපි කියන්නේ විද්‍යුත් ශේෂය ඇතුළු වූ පසු අංශුවේ චලිතය ගුණාත්මකව විස්තර කරනවා. ගුණාත්මකව විස්තර කරනවා කියන්නේ කියන්නේ මුත් අපිට ගණන් කිරීමේදී තොරව එයාගේ චලිතය කොහොම සිද්ධ වෙන්නේ කියලා. අපි අංශුව දැන් තවමදී ශේෂය ඇතුළු නෙමෙයි. ඒක අපි ශේෂය ඇතුළට ගත්තොත් මේ විදිහට අපි දන්නවා මේ ධන අංශුවක්. ධන ආරෝපිත අංශුවක් අපි දන්නවා. හැම වෙලේම යාමත විදුල බලයේ තියෙන විදුල ශේෂ්ඨ දිශාවට. එතකොට විදුල ශේෂ්ඨ මේ දිශාවට. හැබැයි ඒක නිසා මෙයාගේ බලයේ තියෙන මේ දිශාව විදුල බලයේ තියෙන දිශාව. ඒතර විදුල බලයේ තියෙන දිශාවට තමයි ඒ සමාන එකට අනුව යාගේ තොරණය කියන්නේ. ඒ තොරණය කියන්නේ මේ දිශාව. එතකොට හැබැයි මෙයාගේ ආරම්භ ප්‍රවේගය මේ දිශාවට. V. එතකොට ඔබට දන්නවා ආරම්භයේ මේ ඇතුළු වෙච්ච ගමන් මෙයාට මේ දිශාවට ප්‍රවේගයක් තියෙනවා. මේ පැත්තට x දිශාවට ධන x දිශාවට ප්‍රවේගයක් තියෙනවා. හැබැයි ධන x දිශාවට තියෙන එක ඍණ තොරණය. මොකද තොරණය තියෙන්නේ ඍණ දිශාව නිසා. ඔබට මේ ධන x දිශාවට තියෙන ඍණ තොරණය. එතකොට ඒ කියන්නේ මන්දරය. ඒ කියන්නේ මෙයා ආරම්භයේ දී ප්‍රවේගයෙන් පටන් අරගෙන ටික දුරක් එයාගේ මන්දරයේ ඉඳලා නිශ්චල වෙලා එන මන්දරය මොකද යනවා? මන්දරයේ ඉඳලා නිශ්චල වෙලා ආයේ ආපසු නැගලා ආයේ ප්‍රවේගයේ බිඳුවේ පටන් ගන්නවා. ආයේ මේ දිශාවට යා ගමන් කරනවා. ගමන් කරලා අවසානයේදී යා v ප්‍රවේගයේ ලබා ගන්නවා. ඒ තමයි සාමාන්‍ය එතන වෙන චලිතය. ඒක ඍණාත්මක විස්තර කරන්න කිව්වම ඔය සංසිද්ධිය සංක්ෂිප්ත වෙලා හරි. ඊළඟ කියන්නේ සුබ දෙක රූපයේ කියලා රූපයක් කියලා කියනවා. ඒක දෙක රූපයේ පෙන්වන පරිදි එකින් එකට ස්කන්ධයේ සිම්බල් m සහ ආරෝපණය ධන Q ඌ පීහාති වාංශ දෙක කාලය d සමාන බිඳුවේදී පිළිවෙලි v1 සහ v2 ආරම්භ ප්‍රවේග වෙයි. x සමාන බිඳුවට අනුරූප ලක්ෂණ දෙකකදී ධන x දිශාව ඔස්සේ වික්තකයක් තුළ එක විට ශරීරය ආරම්භ. එතකොට ඒ ගානේ අපි ගත්තොත් මේ විදිහට
මේ වගේ ලොකු සීමා දෙකක් තියෙනවා. ඒක මේ සීමාවේදී x සමානයි බිංදුව කියලා කියන්නේ. ඒක මේ අවස්ථාව x සමානයි l. ඒක මේ අවස්ථාව x සමානයි l ධන h. ඒක මේ විදිහ l මේ විදිහ h කියලා තමයි කියන්නේ ගන්න. තොර p කියලා අංශුවක් මෙතනින් පටන් ගන්නවා. එයා පටන් ගන්න ප්‍රවේගයේ v1. තව q කියලා අංශුවක් පටන් ගන්නවා මෙතන. එයා පටන් ගන්න ප්‍රවේගයේ v2. ජොබ් ගත්තොත් මේ දිග l මේ දිග h කියලා ගන්න වෙන්නේ අපිට. එතකොට ගාණේ කියනවා v1 කියලා කියනවා විශාලයිද v2 ට වඩා. තොර v1 විශාලයි v2 කියලා ගන්න. එතකොට අපි මුලින්ම ගාණ යහන්නේ මෙම අංශු දෙක x සමානයි බිඳුවේ සිට x සමානයි l දක්වා ශේෂ්ඨයේ රහිත ප්‍රදේශයේ ගමන් කරයි නම් වඩා වේගයෙන් ගමන් කරන අංශුව x සමානයි l කරා ළඟාවට මොහොතේදී අංශු දෙක අතර පරතරයේ d සඳහා ප්‍රකාශනයක් ලබා ගන්නලු. එතකොට මුලින්ම අපි ඔයාලා මොකද කියන්නේ අපේ දැන් වේගයෙන් වැඩි අංශු වෙන්නේ p. ඒතර p තමයි මුලින්ම මෙතෙන්ට එන්නේ. ඒතර p මෙතෙන්ට එන වෙලාවෙදී කියන්නේ d සමානයි p අවස්ථාවේදී ඉතින් d සමානයි බිංදුව කියලා අපි ගත්තොත් p සමානයි d අවස්ථාවේදී p කියන ගණන්නේ මෙතන. හැබැයි ඒ වෙලාවේදී q කියන එක මෙතෙන් දෙන්නේ නැහැ මොකද අපි ප්‍රවේගය අඩු නිසා. එයා ඉන්නේ අතරමැදි අවස්ථාවක. ඒක ඉන්නේ මෙතන. p සමානයි q වල. p සමානයි වලදී ආයේ මෙතන. එතකොට මේ දෙක අතර පරතරය gap එක තමයි අපෙන් d කියලා අපි ගත්තොත් ඒක තමයි වෙන හන්නේ ගන්න. එතකොට d පරතරයේ කොයද්දි මුලින්ම අපි හොයාගමු මෙයාට කොච්චර කාලයක් ගත වෙනවද මේ L දුර ගමන් කරන්න කියලා. එතකොට අපි දැම්මොත් p අංශුවට ගත L එක යෑමට ගත වෙන කාලය අපි ගත්තොත් සිම්පල් t කියලා. අපි දාන S සමානයි ut මේ දිශාවට. මොකද මේ දිශාව කියන්නේ ශේෂයේ මුක්ත බලය. ඒකට ඒ වෙලාවේදී මොකුත් තොරණයක් ඇති වෙන්නේ නැහැ යා. එතකොට S සමානයි ut දැම්මම S කියන්නේ L, u කියන්නේ v1, කාලය t. එතකොට t සමානයි v1 බෙදීම l බෙදීම v1 කියලා අපි ලියුවේ. එතකොට දැන් කාලය ඔච්චරයි නම් එනම් q අංශුවට මෙතෙන්ට එන ගතිවිච කාලය ඔය t කාලයම තමයි. අපි ලියුවේ එහෙම නිසා එම t කාලය තුල q ගමන් කළ දුර. q ගමන් කළ දුර අපි ගත්තොත් මොකක්hari y කියලා. ඒතර y සමානයි බ්‍රේතන x සමාන u දැම්ම හැකි. ඒතර u කියන්නේ අපි දන්නවා v2 කාලය l බෙදීම v1. එහෙනම් විගත්තොත් අපිට ඕනේ y දුර හරි. ඒතර y දුර v2 සමානයි sorry v2 වතාවක් l බෙදීම v. ඒතර අපි ගහන්නේ d පරතරය. ඒතර d පරතරය බෙදීම අපි දැන් හොයාගත්ත මෙන්න මේ y දුර. ඒතර y දුර හොයාගත්තා අපිට l දුර වැඩි මේ l දුරේ y දුර අඩු කරා නම් එතකොට l ඍණ v2 l බෙදීම v1 කියලා අපිට එතකොට මොනනම් ඉල්ලීලා අරගෙන අපිට සම්බන්ධය දැනගන්න පුළුවන්. හරි ඊළඟට අපිට තියෙන්නේ දෙවෙනි රෝලකම් දෙක. x සමානයි LEB. ඒකන x සමානයි LEB අංශු දෙකම ඍණx දිශාවට L උද ශේෂ තීව්‍රතාවයේ E උද ඒකාකාර විද්‍යුත් ක්ෂේත්‍රයකට ඇතුළු වේ. දෙක රූපයේ පෙන්වා ඇති පරිදි විද්‍යුත් ක්ෂේත්‍රය x සමානයි L සිට x සමානයි L දන H දක්වා. ඒ කියන්නේ මෙන්න මේ පරාසය. තොර මේ පරාසය දක්වා පැතිර ඇතනම් අංශු දෙකම ආපසු හරවා ඍණ x දිශාවට. කියන්නේ ආපසු වයි මෙතෙන්ට ගිහිල්ලා හරවල එන්න නම් තියෙන්න ඕන අවම ශේෂ තීව්‍රතාව පෙන්වනවා. කියන්නේ මේ ශේෂ මේක තුල තියෙන්න පුළුවන් ශේෂ අවම ශේෂ තීව්‍රතාව පෙන්වනවා. එතකොට දැන් මේක ධනාංශුවක් කියලා කියනවනේ. ධනාංශුවක් නම් තොර අපි දැන් ගත්තොත් සලකමු දැන් මේ විදිහට සලකමු
පීයංශුවයි පීයංශුවයි කිව්වංශුවයිද එකම දැනින් පටන් ගන්නවා කියලා. එකම දැනින් පටන් ගන්නවා කියලා සලකනවා. එතකොට අපේට ගාණි කියනවා මම පටන් ගත්තොත් මෙයා එතකොට තාම V1යි. මෙයා තාම V2යි. එතකොට කියනවා මේ V1 කියන කෙනා විශාලයි V2ට වඩා. ඒ කියන්නේ ඕලන්ට තේරෙන්න ඕනේ අපෙන් අහන්නේ අවමසෙස් තීව්‍රතාවය කියන්නේ. එතකොට අවම අවස්ථාව කියන්නේ ඒ අවමසෙස් තීව්‍රතාවය තිබ්බම මෙන්න මේ වැඩි ප්‍රවේගයක් තියෙන කෙනා නේද ආයෙ මෙතෙන්ට ගිහිල්ලා හරවලා එන්න පුළුවන්. එහෙනම් ඒ වෙලාවේදී මෙයා ගත්තොත් අපි දන්නවා මෙයාගේ ප්‍රවේගය වැඩි නේද? ඒතකොට ප්‍රවේගය වැඩි කෙනා මත තමයි මේ තීරණය කරන්න ඕනේ කියලා සෙස් තීව්‍රතාව ගන්න එක. මොකද ප්‍රවේගය අඩු කෙනාට ගන්න එක කරොත් ඒතකොට ප්‍රවේගය අඩු කෙනාට ගන්න එක කරොත් එහෙනම් ප්‍රවේගය අඩු කෙනා මෙතෙන් ගිහිල්ලා නැවතිලා ආයි හැරලා එයි. හැබැයි මෙයාට ඊට වඩා වැඩි ශක්තියක් තියෙන නිසා වැඩි චල ශක්තියක් කියලා තියෙනවා. ඒක නිසා එයා කොහොමද තව ටිකක් එහාට යන්නේ සෙස්සේ. ඒක සෙස්සේ පරිණාමය. ඒතකොට සෙස්සේ පරිණ නැති වෙන්න අවම වශයෙන් මේ හරවල එවන්න අපි ගණනය කරන්න ඕනේ හැම වෙලේම මෙන්න මේ වැඩි ප්‍රවේගයේ තියෙන කෙනාට. ඒක පොඩි අපි ඒක තේරුම් ගන්නවා. ඒතකොට අපි මෙතන ගණනය කිරීම කරලා අපි සෙස් දිවිරතාව හොයන්න ඕනේ වැඩි ප්‍රවේගයක් තියෙන කෙනාට. ඒක හොරන් නෝට් කරගන්න ඕනේ. එතකොට අපි දැන් හොයද්දී අපි දන්නවා මෙහෙම. අපිට වඩා කලින් මං කිව්වා අපිට තොරණ මොකුත් හොයන්න නැතුව කෙලින්ම අර විද්‍යුත් බලයෙන් කරපු කාර්ය එයාගේ චාලක ශක්තිය සමාන කිරීමෙන් අපිට කෙලින්ම හොයා ගන්න පුළුවන් එයාගේ ප්‍රවේග සහ සෙස්තිවලතා ඒ අතර සම්බන්ධය. එතකොට අපිට දැන් මෙතන තොරණ අපිට උනන් මෙතන x දුර දාන්න නිසා තොරණ හොයලා කාල හොයලා එහෙම හොයන්න පුළුවන්. සිගැලුවක් නැහැ. හැබැයි ඊට වඩා ලේසි තමයි අපි මන් හිතන්නේ. අපිට කරන්න පුළුවන් මෙතන මෙතන p අංශුවේ පියංශුවේ සේස්ත්‍රයට විරුද්ධ සේස්ත්‍ර විරුද්ධව කළ කාර්ය සමාන වෙනවා. මේ කළ කාර්ය පියංශුවේ ආරම්භක චාලක ශක්තිය සමාන වේ. එතකොට ඔය දීනේ අපිට පුළුවන් ඔය කෙටි ක්‍රමයෙන් අපිට පුළුවන් කෙලින්ම එකපාරම වෙලලා. එතකොට ඔය මේ අංශුවේ ස්කන්ධයේ එම් කියලා මම හිතුවා. එතකොට යාගේ ශේෂිත විරුද්ධව කරන කාර්යය. අපි ගත්තොත් මෙයාගේ ශේෂ තීව්‍රතාවයේ අවමගිය EM නම්. එතකොට ශේෂිතේ කොහෙද තියෙන්නේ? එතකොට දැන් මෙහෙට යන්න යන්න අපි දොස් ශේෂිත මෙහෙට තියෙනවා කියලා. එතකොට මෙයා ධනංශුවක්. එතකොට ධනංශුවක් කියන්නේ ධනංශුවක් මත ශේෂ්ත්‍රය දිශාවට තමයි එයාගේ බලය දෙන්නේ. එහෙනම් මේ පැත්තට අපි ශේෂ්ත්‍රය දුවත් එහෙම එයා තව තොරණ වෙනවා. තොරණ වෙනවා එතකොට හරවායින්මක් පායි ගන්න බෑ. එයා ඒ දිශාවට තොරණ වෙනවා යනවා. එහෙනම් අපි යදන්න ඕනේ තොරණ. ශේෂ්ත්‍රය දිවටම මේ දිශාව. එතකොට තමයි මෙයා බාර වන්දනයක් ඇති වෙලා ආයි කොහොම ප්‍රවේගය පටන් අරගෙන මෙතෙන් දෙකilla නිශ්චල වෙලා ආයි හරවලා එන්නේ. එතකොට අපි EM එක තියෙනවනේ මේ දිශාවට. ඒ මුලින් තියෙන එක කර ගන්න ඕනේ. එතකොට මෙතන අපි ලිව්වේ ඇයි? එහෙනම් අපි දැන් මේ කිව්ව විදිහට බලය මගින් කරපු කාර්යය. F වැඩි කිරීම අතර දුර H සමානයි එයාගේ තිබ්බ ආරම්භක චාලක ශක්තිය භාගයයි M V1 වර්ග කිය. එතකොට මම F කියලා කියන්නේ අපි දැන් EQ. එතකොට EM වතාවක් Q වැඩි කිරීම H වතාවක් H සමානයි භාගයයි m v 1 වර්ග. දැන් අපිට කෙලින්ම em ගන්න පුළුවන්. em සමානයි v 1 වර්ග m බෙදීම 2 q කියලා. මම පාඩ ඉතල ගන්න පුළුවන්. ඒ විදිහට අපිට em ගන්න තැගි v 1 වර්ග m බෙදීම 2 q h කියලා. හරි අපි ඊළඟ කොටස ඉඳන් පස්සේ යවන්නේ EE අගින EM ට වඩා විශාල වූ අවස්ථාවක. ඒතර EE යගේ EM ට වඩා විශාල වෙච්ච අවස්ථාවක PAQ අංශු විද්‍යුත් ශේෂ්ත්‍රය තුල පිළිවෙලින් ගත කරන කාලය වර TP සහ TQ සඳහා ප්‍රකාශන ලබා ගන්නවා.
දැන් ඊයට වඩා විශාල අවස්ථාවක්. ඒතකොට ගත්තොත් ඒ අවස්ථාවේ E කියලා සෙන්සිටිවිටාවේ E කියලා ගත්තොත් W එක ඒ වෙලාවේදී මෙයාව තියෙන මන්දරණේ කොච්චරද කියලා. ඒතකොට F සමානයි MA දාමු. අපි මුලින් එකාංශ වසරට ගන්න දුමු. P ට මුලින් දාමු. ඒතකොට P ට F සමාන MA දැම්මා. EQ වතාවක් M A. ඒතකොට A සමානයි EQ වැදීම N. ඉතින් අපිට යාගේ තොරණේ යුග්මය. ඒතකොට තොරණේ යුග්මම ඊළඟට අපිට යුග්මයගේ යාග කාලය. ඒක ගැන ගතවන අපි ගත්තොත් මෙයාට ගතවන කාලය ඒතකොට ගතවන කාලය අපිට හෙව්ව හැකි මේ විදිහට. දැන් මෙයා මෙහෙම ගිහිල්ලා අපි දැන් කලින් කිව්වා ඊට වඩා මේක විශාල අවස්ථාවක්. ඒකෝට ඊට වඩා විශාල අවස්ථාවක් කියන්නේ මේ පී අංශු මෙතෙන්ද යන්නේ. එයා මේ හරියට වගේ දැනගට ගිහිල්ලා පෙරදින අන්තිලා එනවා. එතකොට ආය මෙතන ඉඳලා මෙහෙම ගිහිල්ලා ආය යා එතෙන්ට වෙනවනේ. එහෙනම් එයාගේ විස්තාවකට සමාන වෙනවා නේ. එතකොට එයාට මෙතන ඉඳලා මෙතෙන්ට ගිහිල්ලා ආය මෙතෙන්ට ආපු කාලය තමයි එයා සේසෙතු ගත කරපු කාලය. විතර ගත කරන කාලය තුලදී එයාගේ විස්තාවණේ දිනනවා. එයාට විස්තාවණයක් ගන්නවා. තොරණයක් ගන්නවා. අපේ ගහන්නේ කාලය නිසා චැප්ටර් කෙලිම දාන්න පුළුවන්. S සමාන UT ධන භාගයක් AT වර්ග මේ දිශාවට මුළු චලිතයකට. මේ තමයි දාන්නේ P ට. ඒතර මේ S ගත්ත හැකි ආයෙ හිල යන නිසා බිඳුවයි ආරම්භ ප්‍රවේගයේ V1. V1T මෙතනදී මන්දරය ඒක සමහර ඉඳ දාන්න භාගයයි A කියලා කියන්නේ EQ බෙදීම M. වතාවක් T1 වර්ග. ඒකද TP වර්ග. මෙතන TP. තොර dp සමානයි dp සමානයි අපිට මේක කවලා දාන්න පුළුවන්. එහෙනම් b 2 b1 බෙදීම 2 b1 m බෙදීම අපිට dp කියලා ලිව්වැගේ dp වලා. එතකොට දැන් අපි දැන් ඔය ළඟින් b ට යුවා. ඒතර අපි එහෙම කිව්වට හොයන්න පුළුවන්. කිව්වොත් ඔය දිහා බලන ස්කන් සමානයි. එහෙනම් තොරණියගේ සමානයි. ආරෝපණය සමානයි. එන ඔක්කොම තොරණ සමානයි. එයා අපිට කියනවා මේ සම්බන්ධයෙන් දාන්න තියෙන. එහෙනම් මේකෙන් වෙලෙ ලියුම නැති PQ වලගේ. PQ වලගේ සමානයි 2යි. ඉතින් වෙනස් වෙන V2 විතරයි. V2M බෙදීම අපිට EQ කියලා එතන තත්ත්වයේ. අපිට තියෙන්නේ අපි කොටස. ඒ කියන විදුල ශේෂ්ත්‍රයේ ශේෂ තීව්‍රතාවයේ E එතර අවස්ථාවක E0 අගයකට සමානයි. දැන් කලින්ද E දැන් මේක සමාන වන E0 අගයකට. එතකොට E0 අගයකට සමාන වූ විට x සමාන බිඳුවේදී වූ ආරම්භක ප්‍රවේග වෙනස නිසා වෙනස් කාලවලදී විදුල ශේෂ්ත්‍රයට ඇතුළු වන P සහ Q අංශ. දැන් කලින් වල මේ ප්‍රවේග වෙනස නිසා මෙයා ඇතුළු වෙන්නේ වෙනස් වෙනස් කාලවලදී. එතකොට මොකද මෙයා ඉක්මනට ඇතුළු වෙනවා මෙයා පහක් වෙලා ඇතුළු වෙනවා. එතන එහෙම ඇතුළු වුණාට x සමානයි l ඉදි එක විට විදුල ශේෂ්ත්‍රය පිටදී. ඒ කියන්නේ මෙතනින් එක සමානතාවකින් එකම වෙලාවක ආරම්භ කළා. මෙතනින් මේ දෙන ඇතුළු වෙන්නේ වෙනස් වෙලාවකට. ඒතර වෙනස් වෙනවලදී ඇතුළු වෙලා හැබැයි ඔහොම ගිහිල්ලා p අංශු මෙතෙන්ට එන්නේ ආයි ඔහොම ගිහිල්ලා q අංශුම එන්නේ මෙන්න මෙන්නේ එක මොහොතේ. ඒ කියන්නේ මෙයා මොකක්ද ප්‍රවේගයෙන් ආයි යන හැටේ වතරේ ඒ විදිහට එනකොට දෙන්නම අතරින් එකම ටී කාර්යය. ඔන්නෝක තරග වෙනවා. අපි ගහන්නේ ඒ වෙලාවවලදී E0 සඳහා ඉහත පරාමිතිය ඇසුරේ. කියන්නේ මෙන්න මේ L සහ H අනමනන් ඒ වැසුවේ මෙයාට ප්‍රකාශනයක් දෙන්න කියලා තමයි කියන්නේ. ෆ්‍රේක් කරද්දී මම දැන් කලින් කිව්වා වගේ දෙන්න එක මොහොතේදී එනවනම් අපි ගන්න තරගෙ මොකද? P අංශුවට මේ ශේෂ්ත්‍රයේ පුරාවට ගිහිල්ලා මෙතෙන්ට එන්නයි අන්තිමට Q අංශු වල මේ ශේෂ්ත්‍රයේ මෙලෙදා මේ ගිහිල්ලා එන පුරාවට මෙතෙන්ට එන ගත කරන කාලය දෙන්නටම සමාන වෙන්නේ. මොකෝ අපි කියනවානේ දෙන්නම එකම කාලයක ඉන්නේ කියලා. එහෙනම් P අංශු වල දැච්ච මුළු කාලයයි Q අංශු වල දැච්ච මුළු කාලයයි දෙන්නම එක සමාන කාලෙ වෙන්නේ. ඕන අපි තර්කේ ප්‍රෝධාරණයෙන් තමයි මේ ගන්න හදන්න වෙන්නේ. එතකොට P අංශු වල දත්තපු මුළු රටු මුළු කාලය සමානයි Q අංශු වල දතපු මුළු කාලය. අප
අපේ දඩුවෙන් ඕක. ඒක p අංශුවට ගත වෙච්ච කාලය ගන්න. p අංශුවට මෙතන ඉඳලා මෙතෙන්ට යන එක කාලයක් ගත වෙනවා. තව මෙතන ඉඳලා ආ යොමු කින මෙතෙන්ට එන්න යට තව කාලයක් ගත වෙනවා. මෙතන සිට මෙතන කිසි ශේෂයක් නැහැ කියන තොරණයක් නැහැ කියන සම්පූර්ණ කෙලින්ම සමානයි up දාන්න පුළුවන්. ඒක මේක ගැන අපි දැන් ඔය සමානයි up එතෙන්ට එතෙන්ට ගත වෙච්ච කාලය අපිට කෙලින්ම ලියන්න හැකි. අතල පතරේ l දැන් l මෙදීම v1. දැන් මේ කොටස ගත වෙච්ච කාලය දෙක ගන්න මොකක්ද ගන්න ඕනේ? සමානයි ut ධන භාගයක් at වර්ග. ඒක සමාන ut ධන භාගයේදී වල දැම්මොත් s කියන්නේ ඒකනම් මුලින් පැත්තකින් මෙතන හොයාගමු. s සමානයි ut ධන භාගයක් at වර්ග කියලා පැහැදිලි වෙන්න. ඒක s කියන්නේ බිඳුවයි මොකයි බිඳෙන්ට මෙනවා. කියන්නේ මෙතෙන්ටම ආයෙනවා. ආප්‍රවේගය අපි ගත්තොත් v1 t ඍණ භාගයේ මොකද මන්දනයකදී ඒක නිසා ඒ තේ ඒක නෝ. ඒ ඒ කියලා කියන්නේ e not q බෙදීම m. ඒක කලින් ගත්තා ඒක අපිට ගන්න පුළුවන්. e not q බෙදීම m වගාවක්. එතකොට t වර්ග වෙන්නේ. ඒතරගින් අපිට t ගත්ත හැකි 2i v1 බෙදීම 2i v1 m බෙදීම e not q කියලා. ඔලිය. එතකොට ඔය ටී එක දෙන්නේ නැහැ. එතකොට 2i v1 n බෙදීම e0 q කියලා එතන කාලය ගත්තා. ඒක යටතට ගිහින්. මම ගුණන අහව ගන්නවා. එතකොට හරි ඒක තමයි p වැදෙච්ච කාලය. එහෙනම් q වැදෙච්ච කාලය කියන්නේ. ඒක q වැදෙච්ච උදා මෙතන සිට මෙතෙන් යන වෙනම t කාලය කියන්නේ l බෙදීම කලින් විදිහටම l බෙදීම v2 දන අර වගේ නම් මෙතන වැඩිච්ච කාලයම තමයි පොඩ්ඩක් විතර වෙනස් වෙනවා v1 නට v2 දාන මෙදීම m e0 නැටි ඒක ඕකෙන් අපිට e0 එක නිරුක්ත කරලා ගන්න පුළුවන්. එතකොට දැන් අපි අහන්න e0 සමීකරණය නිසා අපි e0 නිරුක්ත කරලා දෙන්නම්. එතකොට අපි ගත්තොත් මේ විදිහට l එළවතාව එක ඍණ v1 ඍණ එක යට v2 සමානයි එක යට e0 q දෙක යෙන් කියන විදිහට v2 ඍණ v1 කියලා විදිහට ප්‍රෝකේ නම් පිට වුණා e0 එක උත්තර ගලව දැන් අවසාන උත්තරේ ගන්න පුළුවන් කිසි ගැටුවක් නැහැ. හරි අපි හිතනවා අද කරපු කොටස අපරණ දෙන්නේ නැති කියලා. තව මේක අමතරව past papers තියෙන 2009 සහ 2012. ඒ ගැටලු තෝරලා ඉතින් නම් ඒක බලන්න. ඒක නැවත නැවත කරන්න. කරන්න ඊළඟට අපි කියන දේ අපි ඊළඟ වෙලෙ ඉක්මනටම හම්බෙමු. ඉතින් අපේ channel එක subscribe කරන්න සහ bell link එක click කරන්න. ඒක අපේ ඔයගොල්ලන්ට ඉක්මනටම අපි upload කරපුවා ඔයගොල්ලන්ට notification එකක් එනවා ටක් ගාලා. ඒක මේ වගේ ඉක්මනට අපිට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙනම් හොඳට පාඩම් කරන්න ඉතින් ඉඳගෙන අපි සමු වෙන්න කොහොමද?